බාල වූ අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ පිදිය යුත්තන් පිදීම නම් වූ මංගල කරුණු පිළිබඳ පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන පවත්වන විශේෂ දේශනා මාලාවේ දෙවැනි දේශනාවට තමයි අද සම්බන්ධ වෙන්නේ. උතුම් මංගල කරුණු ගැන කියවෙන මහා මංගල සූත්‍රය ඇසුරිනුයි මේ උතුම් දේශනා මාලාව පවත්වන්නේ. අද දවසේදී ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ මංගල සූත්‍රයේ පළමු ගාථා රත්නය. ඒ කියන්නේ පිළිතුරු ගාථා රත්නවලින් පළවෙනි ගාථාව. අහලා තියෙනවනේ අපි නේද? බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංක මානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමක්. බොහෝ දෙවියොත් මිනිසුත් මංගල කරුණු ගැන සිතුවා. අනේ යහපත කැමති ඕනට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනිදුනි කියලා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් එමසා සිටියා. භාග්‍යතුන් වහන්සේ ලස්සන විස්තරයක් මංගල කරුණු 38ක් බුදුමවින් निराයාසයෙන්ම භාග්‍යතුන් වහන්සේ කිසිම වෙහෙසක් නැතුව, කල්පනා කිරීමක් නැතුව, පැටලීමක් නැතුව දේශනා කළා. ඉතින් සෑම බුද්ධිමත් මිනිස්සෙම කැමති මේ ජීවිතයේ ඊට සුවසේ යහපත්ව නෑහිත මිතුරන් සමග සතුටින් ඉඳලා මරණින් මත්තේ හොඳ තැනක යන්න තියෙනවා නම්. දැන් අපි හිතමු ළමයිට කියනවා ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න කියලා. ඇයි? මේ ජීවිතේ සැප ලබන්න. නමුත් සාමාන්‍ය විෂයක් ඉගෙන ගන්නත පමණකින් පරලොව යහපත ලබන්න පුළුවන්ද? බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ විස්තරය තුළ මෙලොව යහපත, පරලොව යහපත, දෙලොව යහපත සහ නිවන කියන කරුණු කීපෙම තියෙනවා. එතකොට මේ ජීවිතෙත් වාසනාවන්ත වෙනවා, මරණින් මතු ජීවිතෙත් වාසනාවන්ත වෙනවා. දුක් විඳින්මින් යන සසර ගමනත් නිමා කරන්න පුළුවන්. ඒවට කියනවා සැබෑම මංගල කරුණු. ඉතින් මේවා තමයි උතුම් මංගල කරුණු වෙන්නේ. අනිත් ඒවා මංගලයයි සම්මත දේවල් තියෙනවා ලෝකේ. ඒවා මංගල සම්මත කරුණු මිසක මංගල කරුණු නෙමෙයි. දැන් අපි කියනවා කිරි උතුරනකොට සුබයි කියනවා නේද? ඒවා මංගල සම්මතයි මිසක සැබෑ මංගල කරුණු නෙමෙයි නේද? සැබෑ මංගල කරුණු නෙමෙයි. ඔන්න අපි අද ඉගෙන ගන්නේ පළවෙනි පිළිතුරු ගාථාව. ලස්සනට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් වදාළේ, අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං නරක අයනොම ඇසුරද කලන මිතුරන් සමග නිති ඇසුරද පිදිය යුත්තන් පිදුමද මේවා උතුම් මගුල් කරුණුය. හරි ලස්සනයි කිය අර්ථය නේද? එතකොට අසේවනාච බාලා නම් කියන්නේ ලදරුව ඇසුරු කරන්න එපා කියලා නෙමෙයි. මොකද්ද අසේවනාච බාලා නම් කියන්නේ? අසත්පුරුෂ පාපමිත්‍ර බාලයෝ ඇසුරු කරන්න එපා. දෙවෙනි කරුණ පණ්ඩිතානංච සේවනං කියන්නේ උගත් අය ඇසුරු කරන්න කියලා නෙමෙයි. නුවණ තියෙන ප්‍රඥාවන්ත යහපත් කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න. පූජාච පූජනීයානං පිළිය යුතු උතුමන් පුදන්න මේවා උතුම් මගුල් කරුණුය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සරලයි වගේ තේරුණාට පින්වත්නි, අපේ මුළු ජීවිතේම වාසනාවන්ත වෙනවද පාපී වෙනවද කියලා තීරණය කරන්න ඔය කරුණේ. දැන් අපි කොච්චර හොඳ දෙමව්පියන්ට වුණත් දරුවෙක් හදුවා කියමු හොඳට, නමුත් පාප මිත්‍රෙක් හම්බුනොත් ඒ දරුවා විනාශ වෙන්නේ නැද්ද? දැන් සාසන ඉතිහාසයේ හොඳම සාධකය මොකද්ද? බිම්බිසාර රජතුමා කොච්චර ආදරෙන්ද දරුවව හැදුවේ. ඒ දේවියට දොළ දුකක් ඇති වුණා ස්වාමියාගේ පපුවෙන් ලේ බොන්න දරුව කුසට ආවට පස්සේ. ස්වාමියා පපුව පළල දුන්නා බිම්බිසාර රජතුමා. ඒ තරම් බිරිඳටත් ආදරේ, දරුවටත් ආදරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පළමු හමුවීමෙන්ම ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත් වුණා. අජාසත් කුමාරයාටත් පින තිබ්බ සෝවාන් වෙන්න හැකියාව. නමුත් පාප මිත්‍රයෙක් හම්බුණා. අදටත් ලෝකඹු නිරේ පැහැෙනවා. ඇයි හේතුව? අසත්පුරුෂ බාල පාප මිත්‍ර ආශ්‍රය. දැන් පාප මිත්‍රව ඇසුරු කරන්න එපා කිව්වට විදිහක් නැහැ. පාප මිත්‍රයා කවුද කියලා දැනගන්න ඕනේ. පාප මිත්‍රයාගේ භයානකකම ගැන දැනගන්න ඕනේ. අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා තිකනිපාතේ, යානිකානිචි භික්ඛවේ භයානි උපජ්ජಂತಿ සබ්බානිතානි බාලත උපජ්ජಂತಿ. මාන්නි යම් කිසි බයක් යමකුගෙන් උපදිනවා නම් සියලුම බය උපදින්නේ බාලයාගෙන්. නෝ පඬිතෝ, නුවණැත්තගෙන් බය උපදින්නේ නෑ. ඒකේචි උපස්සග්ගා උපජ්ජಂತಿ. යම් කිසි කරදරයක් උපදිනවා නම් සබ්බේතේ බාලත උපජ්ජಂತಿ නෝ පඬිතෝ, බාලයාගෙන් මිසක් ඒ සියලු උපද්‍රව ඇති වෙන්නේ නුවණැති ඥානවන්ත සත්පුරුෂයාගෙන් නෙමෙයි. ඒකේචි උපද්දවා උපජ්ජಂತಿ සබ්බේතේ බාලත උපජ්ජಂತಿ නෝ පඬිතෝ, යම් කිසි පීඩාවක් උපද්‍රවයක් කරදරයක් ඇති වෙන්නේ බාලයාගෙන්මයි, නුවණැති සත්පුරුෂයාගෙන් නෙවෙයි. එතකොට බාලයාගෙන් තමයි කරදර ඇති වෙන්නේ කියලා දැනගන්න ඕන. දැන් අපි හොඳට මතක තියාගන්න ඕනේ, අපිට අනතුරක් ආවොත් එන්නෙම බාලයාගෙන්, අසත්පුරුෂයාගෙන්. ඊට පස්සේ දැනගන්න ඕනේ කොහොමද බාලයා අඳුනගන්නේ. බාලයාගේ ලක්ෂණ තුනයි. හිතුවොත් හිතන්නේ නපුරු දෙයක්, කතා කළොත් කතා කරන්නේ නපුරු වචනයක්, කටයුතු කළොත් කටයුතු කරන්නේ වැරදි ක්‍රියාවක්. ඔන්න ලක්ෂණ තුනක් තියෙනවා. එතකොට කිව්වේ මොකද්ද? අසේවනාච බාල. අසේවනාච කියන්නේ සේවනය කරන්න එපා, සේවනය නොකළ යුතුයි. සේවනය කියන්නේ මොකද්ද? ආශ්‍රය කරන්න, ඇසුරු කරන්න. එතකොට නිතර ඇසුරු කරොත් බාලයව මෙලවත් අසාර්ථක වෙනවා, පරලවත් අසාර්ථක වෙනවා බාල ආශ්‍රය නිසා. බාලයා කියන්නේ පින්වත්නි මේ ලෝකයේ පවුකාරයා මවන්නේ බාලයා. එතකොට මැවුම්කාරයෙක් හැටියට ගත්තොත් කවුද බාලයව මවන්නේ? කියන්නේ පවුකාරයව මවන්නේ කවුද? බාලයා විසින්. ඒක වෙන කෙනෙක් නෙමෙයි පවුකාරයව මවන්නේ. පවුකාරයව මවන්නේ බාල වූ
මෝඩ වූ අසත්පුරුෂයා විසින් පෞකාරව මවන්නේ. මහා අභාග්‍ය සම්පන්නයි මේ බාල ආශ්‍රය. බාලයෙකුට පුළුවන් සිල්වතෙක් දුස්සීලයක් කරන්න. බාලයෙකුට පුළුවන් කාරුණිකයෙක් වදකයෙක් කරන්න. බාලයෙකුට පුළුවන් මනුස්සයෙක් රාක්ෂයෙක් කරන්න. බාලයෙකුට පුළුවන් උගතෙක් කරලා දාන්න. ඒ තරම් මේ බාලයා භයානකයි. බාල ඇසුර තරම් මේ ලෝකේ අයහපත පිණිස පවතින දෙයක් නැහැ. දැන් අජාසත් කුමාරයාට නුවණැති සත්පුරුෂයෙක් හම්බුණා නම් වෙලහට මගඵල ලබලා දිව්‍ය ලෝකේ සැප විඳිනවනේ. දැන් බිම්බිසාර රජුරෝ දුක් විඳා. ඒත් බාලයෝ ළඟ හිටපු නිසා. හැබැයි ඇසුරු කළේ නැහැ. ඇසුර කියන්නේ ළඟ ඉඳීමම නෙමෙයි, එයාගේ වචන පිළිගැනීම. බිම්බිසාර රජුරෙන් කකුල පැලුවා. ඊට පස්සේ ලුණු ගොරක දැම්මා. ගින්දරේ ඇවිද්දෙව්වා. කණ්ඩ නොදී හිටියා. එතකොට බාලයෝ වටකරන් හිටියේ. වදකයෝ දඬුවන් දෙන අය, තමන්ගේ පාපී පුත්‍රයා. නමුත් ඇසුරට පත් වුණාද? එහෙනම් ළඟ ඉඳීමම නෙමෙයි නේද? ඇසුරු කරන කල යුතුයි. හැබැයි බිම්බිසාර රජුරු මරණයට පත් වෙලා ජනවසභ කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා චාතු මහරාජිකේ ඉපදුනා. දැන් බලන්නනේ, චාතු මහරාජිකේ උපදින්න වාසනාව ලැබුණේයි බුදුරජාණන් වහන්සේ නැමැති පඬිත සේවනය නිසා, නොනැත්ත ඇසුරු කරපු නිසා. හැබැයි අජාසත් අසත්පුරුෂ ඇතුරෙන් විනාශ වෙලා ගියා. එහෙනම් පින්වත්නි, අපි දරුවන්ගේ දැන් පුංචි කාලේ ඉඳලා ටීවී වල ඇඩ් යනවනේ, විටමින් දෙන්න, පෝෂණය දෙන්න, කිරිපිටි දෙන්න, බෙහෙත් විඳින්න, සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න, සායන වලට එක්කන් යන්න. හරියටනේ ඒවට වෙනම සංවිධාන තියෙනවා, බැනර් ගහනවා. නමුත් ළමයා නොමගට යන එක වළක්වන්න පුළුවන්ද ඒකකින්වත්? බෑ. ඒ වගේන් ඕනනම් ඒවා කරේ නැති වුණොත් මන්ද පෝෂණය හැදෙයි. ඕනනම් මරණයටපත් වෙයි. මාරාන්තික දුකටපත් වෙයි. නමුත් දුගතිය යන්නේ නැහැ. බාල ඇසුර තිබ්බහම කොච්චර කන්න බොන්න තිබ්බත්, කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ. මරණින් මත්තේ දුගතියේ යන්ට වෙනවා. අහලා තියෙනවා නේද අර ගිරව් දෙන්නගේ කතාව? ඈ, එකම කූඩුවේ එකම ගහේ ඉඳලා හුළඟට ගහගෙන ගිහලා එකෙක් වැටුණා තාපසසපුවකට, අනිත් කෙනා වැටුණා හොරු කණ්ඩායමක් ළඟට. නේ, පුංචි කාලේ ඉගැන්නුවේ අපිට. එතකොට අර රජුරුව අතරමං වෙලා එනකොට අර හොරු කණ්ඩායම කට්ටිය හොරකම් කරන්න කැලේ ගිහිල්ලා මෙයා තනියම හිටියේ. අලපියව් මරාපියව් කොටාපියව් කියලා කිව්වේ අර මොනවද දන්නේ නැති ගිරවා නේද? තාපස ආරාමේ හරියට යනකොට ඒ ගිරවා කිව්වා එන්න වාඩි වෙන්න, මේ පැම් බොන්න, පළතුරු කන්න කියලා කිව්වා. එකම සහෝදරයෝ දෙන්න. ඇසුර නිසා වෙනස් වෙන විදිහ. ඒ නිසා හොඳම සාධකේ සතුන් පවා වෙනස් වෙනවා. සමහර විට ගහකොළ පවා වෙනස් වෙනවා. ඒක සමහර ජාතක කතාවල තියෙනවා. එක මිහිරි අඹපල දෙන අඹවෘක්ෂයක් තිබ්බ රජුරුවන්ගේ වෙන්නේ හතුරු රජේ. ඕකට ඉරිසියාවේ හොරෙන් උයන්පල්ල වෙනුවට තමන්ගේ අය දම්මලා ගහට පොහොර දානවා වගේ වටේ හැදුවා තිත්ත ගස්. කොහොඹ ඇට හැදුවා. ඊට පස්සේ කරවිල වැල් හැදුවා. හදලා ටික කාලක් යනකොට අඹ තිත්තයි. එතකොට මේ අජීවී දේවල් පවා නරක ඇසුරෙන් විනාශ වෙලා යනවා නම් මේ හිත් තියෙන මිනිස්සුනේ. එතකොට අර රජතුමා මර ගිරවගෙන් ඇහුවා, ඔබ කොහොමද මෙච්චර ප්‍රේමනාපව කතා කරන්නේ? එතකොට අර අහරේදි මට එකනේ බැන්නනේ කිව්වා. ආයේ මගේ සහෝදරයෙක් කිව්වා. ගිරවා කතා කරලා ජාතක කතාවක තියෙන. ඊට පස්සේ ගිරවා ගාථාවන් කිව්වා. යං යං හි රාජ භජති සතංවා යදිවා අසතං. ඒ කියන්නේ පින්වත් රජුරුවන් වහන්සේ යමෙක් සත්පුරුෂෙක් හරි අසත්පුරුෂෙක් හරි සීලවන්තං විසීලංවා සිල්වතෙක් හරි දුසිලෙක් හරි ඇසුරු කරනවද යම් යම් විදිහකටද වසං තස්සේව ගච්ඡති. ඒ ආශ්‍රය අනුව
ඔවුන්ගේ වසඟයට යනවා. එතකොට ඇසුරු කරන්න යමෙක්ද ඔවුන්ගේ වසඟයට යනවා. යාදිසං කුරුතේ මිත්තං යාදිසං ූපසේවති. යමෙක් යම්බදු පුද්ගලයෙකු මිත්‍ර කරගන්නවද, යම්බදු කෙනෙක් ඇසුරු කරනවද, සෝපිතාදිසකෝ හෝති, ඔහුත් ඒ වගේ කෙනෙක් වෙනවා. සහවාසාපිතාදිසෝ, ආශ්‍රය කරන කෙනාගේ ලක්ෂණම එනවා. එහෙම තියෙනවනේ. දැන් දරුවෝ ගැන දන්න අම්මලා දන්නවා මේ දරුවා හොඳට හිටියා, මෙන්න වෙනස් වෙලා. ඒ වෙනස් වෙච්ච ලක්ෂණ තියෙන යාළුවෙක් හම්බෙලා යාට. පූති මච්ඡං කුසග්ගේන යෝ නරෝ උපනයිහති. කුසතන විටක් අරගෙන ඒකේ කුණු වෙච්ච මස් ටිකක් එතුවොත් කුසාපි පූති වායන්ති. අර කුසතන වලිනුත් ගඳ ගහන්න පටන් ගන්නවා. කුසතන කියන්නේ පිරිසිදු දෙයක්. නමුත් මස් කුණු මස් එතුවට පස්සේ මස් ආයේ විසික් කරත් කුසතන වලින් එනවා කුණු මස් ගඳ. වෙන්න පුළුවන්ද? ඇයි ඉතින් අර කුණු මස් ගෑවිලා තිබෙන ඒවම් බාලූප සේවන ඔන්න ඔය වගේ බාලු වැසුරු කළොත් වෙන්නේ. බලන්න ලස්සන උපමාවනේ. තගරංච පලාසෙන යෝනර උපනයි ඇති. හැබැයි සුවඳ ද්‍රව්‍යයක් කොලේ කොතල තිබ්බොත් පත්තාපි සුරභි වායන්ති. ඒවන් දිහිරූප සේවන. ඒ ඔතපු කොලෙනු සුවඳෙනවා. ඒ වගේ තමයි ප්‍රඥාවන්ත නුවණැත්තන්ගේ ඇසුරු කිරීම මේ සාත්‍තික උඹ ජාතකයේ තියෙන්නේ. දැන් පේනවා නේද මේ අසත්පුරුෂ ඇසුරේ භයානකමයි, සත්පුරුෂ ඇසුරේ වාසිය. දැන් පුදුමේ කියන්නේ ඉතින් ළමයි හදන එක ලේසි නෑනේ. ඇයි ඒ? දැන් යාළුවෝ ඉස්සරනම් ඇසුරු කරන්න යනකොට පේනවා ඇයි පරෑ වෙලා ගෙදරේ ඉන්නේ. දැන් එහෙම නෙමේ කාමරේ ඉන්නේ. හැබැයි යාගේ කණ්ඩායමේ ඉන්නවා 100 200 300 400 ෆෝන් එකේ ඉන්න යාළුවෝ නේද? ඒ අයත් එක්ක ළඟින් කයින් කය සම්බන්ධ නොවෙනවා විතරයි. අනිත් ඕනෑම පාපී වැඩක් කරන්න පුළුවනි. හැබැයි ඉතින් අපේ දුව නම් ගෙදරමයි ඉන්නේ. කොහෙවත් ඇවිදින්න යන්නේ නැහැ කියලා අම්මලා සතුටු වෙනවා. හැබැයි අර පිටරටක තියෙනවා පින්වත්නි, කැනඩාවේද මන් දන්නේ, එහි අවුරුදු 18 යනකම් සම්ප්‍රදායක් හැටියට ළමයිගේ කාමරවලට ලොක් නැහැ. ලංකාවටත් හොඳයි නේ. ළමයිගේ කාමරවලට ලොක් නැහැ. දොර අම්මට තාත්තට ඕන වෙලාවක අරගෙන යන්න පුළුවන් අවුරුදු 18 වෙනකම්. ඒ නිසා ඒ ළමයි දැන් මේ සමාජයේ විසමයි, අසත්පුරුසයිනේ. ඒ ළමයි අමාරුවෙන් තමයි අම්මා තාත්තාට දෙන 18 පෑන්න ගමන් ගෙදරින් එළියට පයින්නවා. ඊට පස්සේ මොනවා කරත් අම්මට තාත්තට මැදිහත් වෙන්න බෑ ඒ රටේ නීතිවලට. එක නීතියක් හොඳයි, අනිත් නීතිය වැරදිනේ. දැන් අපේ නම් වයසට යනකම් දෙමව්පිය දරුවෝ ගැන බලනවා, අවවාද කරනවා, බයිනවා කරනවා නේද? එහෙම බෑ. ගැහුවොත් එහෙම නඩු දානවා. හැබැයි අර පළවෙනි එක හොඳයි නේ. දොරවල් ලංකාවෙත් පුළුවන් නම් බලන්න තනි තනියම හරි. අවුරුදු 18 යනකම් ලොක් නෑගේ කාමරේ දුවගේ පුතාගේ. ඊට පස්සේ තමයි එයාට ටිකක් තේරුම් ගන්න පුළුවන්. එතකොට හොඳ නරකනේ. ඊට පස්සේ ඉතින් දැන දැන වරද වැටුණට කරන දෙයක් නෑ. ඊළඟට සමහර රටවල තියෙනවා ඒ ෆෝන් දෙනකොට එහෙම දෙමව්පියන්ට යන්න පුළුවන් ඒවා විතරයි දෙන්නේ. එයා පාවිච්චි කරන විදිහ දෙමව්පියන්ට බලන්න පුළුවන්. ඉතින් දැන් වැඩේ කියන්නේ දෙමව්පියන්ට තාක්ෂණ දැනුම නෑනේ. දරුවන්ටනේ තියෙන්නේ. ඒතර දෙමව්පියන්ගෙම ඉගෙන ගන්න කියලා සල්ලි ගන්නවා ළමයි. මෙන්න පාප මිත්‍රයෝ ඇසුරු කරනවා, විනාශ වෙලා විනාශ වෙලා යනවා. හරියට තනකොළ ගොඩකින් වේලිච්ච තනකොළ ගොඩකින් කුණු මස් එතුවා වගේ. කුණු මස් විසික් කළත් පස්සේ තනකොළ වලින් මස් ගඳ එනවා. වෙන්න ඕන කොහොමද? ඔව්, සුවඳව තන්න ඕන නේද? කොළයකින් සුවඳ එතුවා වගේ. දැන් ඔන්න අපේ ඔය ටියුෂන් කරන සර් කෙනේ උගන්නන ගමන් ධර්මය කියලා දෙන්න පටන්ගෙන. එයා සීල් රකින්න විදිහ, බණ භාවනා කරන චුට්ට චුට්ට කියලා දෙනවා. ඕකාරංච වෙලා එක අම්මා කෙනෙක් ඇවිල්ලා හොඳටම බැනලා, අපි මේ සල්ලි ගෙවලා ඔහේගේ පන්තියට අපේ ළමයි එවන්නේ බණ කියන්න නෙමෙයි. ඒ කාලේ උගන්නන්න නැතුව විභාගේ පාස් කරගන්නයි අපිට ඕනේ කියලා බැනලා.
අන්තිමට මේ දරුවා ඉගෙන ගනිමින් ඉඳලා ටික කාලෙකින් වැරදි වැඩවලට අබ්බැහි වෙලා මත්ද්‍රව්‍ය වලට. ඊට පස්සේ ඇවිල්ලා කියනවලු අනේ සර් බේරලා දෙන්න කොහොම හරි. බලන්නනේ දෙමාපියන්ගේ මෝඩකම්. ඇයි ඒ? පාප මිත්‍ර ඇසුරෙයි, කල්යාණ මිත්‍ර ඇසුරෙයි වෙනස දන්නේ නැහැ. ඉස්සර ගුරුවරු හිටියේ පන්සලේ උගන්වන්නේ. ළමයි ඔක්කොම පන්සලේ ඉගෙන ගත්තේ. එතකොට වතපිළිවෙත, පිදියේ උත්තන් පිදීම, සත්පුරුෂ සැසර ඔක්කොම ලැබිලා අධ්‍යාපනය ලැබුණේ. එතකොට ඒ කාලේ තමයි ලියපු පොත් හොඳ ඒකයි. දැන් ඔය ධර්ම ප්‍රදීපිකාව කියන පොළොන්නරුවේ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් තියෙනවා, උපාසක කෙනෙක් ලියලා තියෙන්නේ. එතකොට උපාසක කෙනෙක් ලියපු පොතක් තමයි ගැඹුරු ධර්ම ප්‍රදීපිකාව. පොළොන්නරුවේ ශාසනයේ මහා ඉහළින් බබලපු කාලෙකුත් නෙමෙයි. ඒ අධ්‍යාපන රටාවේ වටිනකම දැන් ඔය පරණ වෙන කිසිම ආගමක තියෙන්නේ නැහැනේ. මෙච්චර ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ තුගයක් මේ ඔක්කොම මතකින් දරන් ආවේ, ශිෂ්‍යයන් ඉගෙන ගත්තේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් නේද? පීඩියයුත්තන් පුදාගෙන වතපිළිවෙත කරාගෙන දැන් භික්ෂූන් වහන්සේලාට තියෙනවා වත්තක්ඛන්දක කියලා වෙනම කොටසක්. උපාධ්‍යයන් වහන්සේ හරි ආචාර්යයන් වහන්සේ හරි ඇසුරේ අවුරුදු 5ක් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම උපසම්පදා වෙච්ච භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේ පනවපු ක්‍රමේ ඔය මුල්ම කාලේ විතර රහත් වෙච්ච ගමන් චාරිකාව පිටත් කළා යව්වේ. මේකේ රහත් වුණත් නැතත් උපසම්පදා භික්ෂුවක් අවුරුදු 5ක් ගුරු ඇසුරේ වතපිළිවෙත කරගෙන ඉන්න ඕනේ. දක්ෂණන් විතර 5කින් පස්සේ අවසර ඇතුව තනි වෙන්න පුළුවන්. ඒත් අවසර ඇතිව දක්ෂ නැත්තම් ජීවිතාන්තය දක්වා ඉන්න ඕනේ. එතකොට උදේම හැරෙන්න ඕනේ, ගුරුවරයාට සිවුරු දෙන්න ඕනේ, අතට වතුර දෙන්න ඕනේ, මූණ හොද ගන්න, ඇල්පැන්ගුණු පෙන් හදලා කැඳ පූජා කරන්න ඕනේ, භාජන හොදන්න ඕනේ, අතු ගන්න ඕනේ, සිවුරු හොදන්න ඕනේ, පිණ්ඩපාත වඩින්න ඕනේ, දානෙ ගේන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. කුටි ආස්කරන විදි හැම එකක්ම විස්තර කරලා තියෙනවා. ඇයි ඒ? සත්පුරුෂ ඇසුරයි නිතරම ඒවා කරන්න ඕන වෙනකොට නිතර ළඟ ඉන්නවා. නිතර ළඟ ඉනකොට වැරදි දැකලා කියලා දෙනවා. එතකොට හැදෙනවා. ඒ සත්පුරුෂ ඇසුරේ වටිනාකම අසත්පුරුෂ ඇසුරටපත් වුනොත් විනාශ වෙලා යනවා. ගිහි අය අතරත් අසත්පුරුෂයෝ ඉන්නවා, පැවිදි අය අතරත් අසත්පුරුෂයෝ ඉන්නවා. ඔන්න ගිහි අයගේ අසත්පුරුෂය අඳුන ගන්න තියෙනවා දේශනා. දිනවා අඤ්ඤදත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝ වචීපරෝ. යාළු වර්ග ඉන්නවනේ, අඤ්ඤදත්තු හර කියලා යාළුවෙක් ඉන්නවා. ඊළඟට වචීපරම අනුප්පියංචයෝ ආහ අනුප්පිය බහනි මිත්‍රයෙක් ඉන්නවා. අපායේසුච යෝ සඛා යම් සහෝදරයෙක් ඉන්නවා මිත්‍රයෙක් අපාය සහායකයි. යාළුව හතර දෙනයි. අඤ්ඤදත්තුහර වචීපරම අනුප්පිය බහනි අපාය සහාය. අඤ්ඤදත්තුහර කියන්නේ ඔව් ගණ්ඩමයි බලන්නේ. යාළුවගෙන් ගන්නමයි බලන්නේ, දෙන්නේ නැන්නේ. වැඩක් හරි ගන්න බලන්නේ, උදව්වක් හරි ගන්න බලන්නේ, දීප්මක් නැහැ. අඤ්ඤදත්තුහරයි. එතකොට එයාගේ ලක්ෂණ තියෙනවා. හිස් අතින් එන්නේ මොනවා හරි අරගෙන තමයි යන්නේ. එන දැනගන්න අඤ්ඤදත්තු හර. චූටි දෙයක් දීලා ලොකු වැඩක් ගන්න හදනවා අඤ්ඤදත්තු හර. බයක් ආවට පස්සේ ඒකෙන් මිදෙනකම් විතරක් උදව් කරනවා. තමන්ට කරදරයක් ආවට පස්සේ ඒකට උදව් කරනකම් යාළුවත් එක්ක හොඳයි. ඉවර වෙච්චහම නෑ. තමාගේ ලාභය තකාගෙනමයි ඇසුරු කරන්නේ නේද? එහෙම ඉන්නවා නේද යාළුවෝ? අපි තුලත් තියෙන්න පුළුවන් ඒ ලක්ෂණ. එතකොට අවංකව හිතන්න ඕනේ, නැත්තම් හිතන්නේ ආව මටත් ඉන්න ඒ වගේ යාළුවෝ. එයත් කියන්න පුළුවන් මටත් ඉන්නවා ඒ වගේ යාළුවෝ කියලා අපි ගැන නේද? එහෙනම් මේ අසත්පුරුෂ ලක්ෂණ යාළුවගේ තියෙන ඒ පාප මිත්‍රයෙක් වෙන්න හොඳ නෑ. ඊළඟට වචී පරම වචනෙට විතරයි. අනේ මගෙන් කලින් ඉල්ලුවා නම් දෙන්න තිබ්බා. දැන් ඉතින් ඔක්කොම වියදම් වුණා කියනවා.
නේද? අපරාදේ ඊය ආවනම් වාහනේ තිබ්බා. හදිසියේ කැඩුනා කියලා. ඒගොල්ල කවුද? වචී පරම මිත්‍රයෝ. වචී පරම මිත්‍රයෝ. ඊළඟට මොකක් හරි හොඳ ඇඳුමක් වගේ තියෙනවා, මේක ඔයාටත් හරියනවා කියලා නිකන් වචනෙට විතරක් කියනවා. ඊළඟ එක්කෙනා අනුප්පිය බහනි. ඒ කියන්නේ ඕන එකක්. ගොඩක් ඉන්නේ අනුප්පිය බහනි මිත්‍රයෝ. පිරිමි ළමයිට ඉන්නේ, කොල්ලෝ කණ්ඩායම් ඉන්නේ. ඒක අනුප්පිය බහනි කියන්නේ හොඳයි, හොඳ වැඩක් කරන්න ගියත් උදව් කරනවා, නරක වැඩක් කරන්න ගියත් උදව් කරනවා. එහෙම නේද යාළුවෝ ගොඩක්? එතකොට කිව්ව අපරාධයක් කරන්න නැද්ද? ආ හොඳයි කරමු, මම ඉන්නවා, බය වෙන්න දෙයක් නැහැ කියනවා. අනුප්පිය බහනි. හොඳ වැඩක් කරන්න ගියත් එයා අකමැති වුණත් පින්කම් කරන්න, යාළුවා හින්දා ආ කමන්නේ කමන්නේ ඉතින් කරමු දානයන්නේ කියලා උදව් කරනවා. අනුප්පිය බහනි. ඒ මිත්‍රයෝ බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නේද? ඊළඟට අපාය සහාය. එයා කතා කරන්නෙම වැරදි ඒවට, බොණ්ඩ යන්න, පාටි වලට, සූදු ගහන්න, එව්වට කතා කරන්නේ, රේස් යන්න ඒවට. දැන් ඔය තියෙන අර ලයිට් දාලා අස්සවන්නේ මං හිතුවේ ඉස්සර සෙල්ලම් කරන තැන කියලා. පස්සේ තමයි දන්නේ මේ සූදු පොළවල් ටවුම් ඉස්සරහා නේද හැම ටවුමකම තියෙනවනේ. මිනිස්සු යනවා ඉතින් මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඒ ඔක්කොම අපාය සහය. ඒවට එක්කන් යනවා නම් මිත්‍රෙක්, ඒගොල්ලෝ අපාය සහය. ඔය පාප මිත්‍රයෝ හඳුන ගන්න ඕනේ. පැවිද්දන්ගෙත් ඉන්නවා පාප මිත්‍රයෝ. පැවිද්දන්ගේ පාප මිත්‍රයෝ තමයි පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගත්ෝ භික්කු මිත්තෝන සේවිතබ්බෝ. අංග පහකින් යුතු භික්ෂු මිත්‍රයා සේවනය නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ හංගල දේශනා කරන්නේ නේ. ඒ කියන්නේ මල් ළඟ පැවිදි වුණාම ඔක්කොම හොඳයි කියලා එහෙම කතාවක් නැහැ නේද? දැන් වැරදි දේ කවුරු කළත් වැරදි, හරි දේ කවුරු කළත් හරි. ඔන්න ඇසුරු නොකළ යුතු භික්ෂූන්, ඒ තමයි භික්ෂූන්ට නොසුදුසු ගිහි කටයුතු වල යොදවනවා. ඒ භික්ෂූන් යාළු කරගන්න එපා කියනවා අපිට. භික්ෂුවකට තවත් භික්ෂුවක් යාළු කරගන්නකොට සැලකිලිමත් වෙන්න කියලා නොගැලපෙන කටයුතු වල යොදවනවා. භික්ෂූන් භික්ෂූන් කොටවනවා, සංඝයා අතර ભેද ඇති කරනවා, ඇසුරු කරන්න එපා කියනවා. ඊට පස්සේ ධර්ම විනයදර මහා ඉස්සවිරයන් වහන්සේලාට විරුද්ධව ක්‍රියා කරනවා, ගුරුවරුන්ට හතුරුකම් කරනවා, ඒ අය ඇසුරු කරන්න එපා කියනවා. ඊට පස්සේ හැම තැනම ඇවිද ඇවිද ඉන්නවා, කටයුත්තක් නැහැ, ඔහේ රවුම් ගහනවා, ඒ වගේ අයත් ඇසුරු කරන්න එපා කියනවා. ඊළඟට තමන් ළඟට එන ගිහි අයට, පැවිදි අයට කුසලයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන්න සමත් නැහැ, ඒ අයත් ඇසුරු කරන්න එපා කියලා. තේරුණාද ඒක? ඒ කියන්නේ දැන් අපි ඇසුරු කරද්දී අපේ වැරද්දක් අඩුපාඩුවක් කියලා දෙන්න සමත් වෙන්න එපා. එහෙම දන්නේ නැහැ, තේරුමක් නැහැ, ඒ වගේ ඇසුරු කරන්න එපා කියන ඔන්න ඔය කරුණු පහ තියෙනවා. ඒ වගේ පැවිද්දෙක්වත් ඇසුරු කරන්න එපා. තව ඉන්නවා දුศีල භික්ෂූන් ඇසුරු නොකළ යුතුයි. ඊළඟට දැන් මේ දවස්වල හොඳට සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඉස්සරත් තිබ්බ එක එක දෘෂ්ටි ලංකාවේ. තමහරු මගපල ලැබනවා, රහත් වෙනවා කියලා එක එක කතා කලින් කලට එනවනේ. නමුත් ඒවා වේගෙන් පැතිරෙන්නේ නැයි ඒ පළාතට විතරයි ගොඩක්. නමුත් දැන් මේ මාධ්‍ය නිසා ඕන වැරදි එකක් හරි වගේ දෙනවා. ඊට පස්සේ බොරුවට රඟපාල කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය දැන් මාකටිං කියලා විෂයක් තියෙන්නේ. දැන් අපි හිතමු මොනවා හරි දත් බෙහෙත් එකක් තියෙනවා. ක්‍රීම් જાතියක් තියෙනවා කියන්නේ මොනවා හරි ක්‍රීම් જાතියක් තියෙනවා. ඔය ක්‍රීම් જાතිය ගාපුවාම අර මෑතකදී මේකප් කරලා එක මනමාලියක් එයාගේ හමී රෝගය හැදෙන මරණයටපත් වෙන ඇලර්ජික් වෙලා නේද? ඒ වගේ ලස්සන ක්‍රීම් කියලා මේ ලස්සන පිනට ලස්සන වෙච්ච කාන්තාවක් දාලා දැන් ওই ක්‍රීම් ගාලා ලස්සන වෙච්චයි නෙමෙයිනේ. ඒක හදපු ගමන් එහෙනම් අවුරුදු ගානක් පාවිච්චි කරා වගේනේ ඒකේ ඉන්නේ. නමුත් හදුවත් ඒක හඳුන්වලා දෙන වෙලාවෙනේ මේ ලස්සන කාන්තාවක් ගන්න. ඒක ගාලා ලස්සන වෙලා නෙමෙයි නේද? ඒකට පුණ්‍ය ශක්තියකට ලස්සන රූපයක් ලැබිලා. එයා ඉස්සරහට දාලා
ඔන්න ක්‍රීම් එකක් විකුණනවා. ඒක පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? තිබ්බ ටිකත් නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේ තමයි ඔන්න ඉන්නවා භික්ෂූන්. අරවා ඉක්මනට වේගෙන් පතුරවනවා වගේ මාධ්‍ය ඔස්සේ දැන් පුළුවනි මේ ධර්මයක් හිතු මනාපේ බොරු අර්ථකථන සමහරු පාලි වචනවලට එයා හරියට පාලි ලෝකෙට බිහි කළා වගේ වැරදි අර්ථකථන දෙනවා. පාලි භාෂාවේ නිර්මාතෘවරු වගේ එක එක අර්ථ දෙනවා අර්ථ දෙනවා. මේ භාෂාවක භාෂා විශේෂඥව ඉන්නවන්නේ. ඒක ආපු ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමේ කටපාඩමින් දරන් ඇවිල්ලා මේ භික්ෂූන්ට උරුම වෙලා ඒවා අටකථා ග්‍රන්ථ ආදී මේ භාෂාව හසුරුවන විදිය සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථ ආදී තියෙනවා. එහෙම තියෙද්දි මේ පිටින් බලලා එක එක අර්ථ දෙනවා. එතකොට ගුරුවරු දෙන්නෙකුට අර්ථ දෙකක් දුන්නේ නැහැ. තුන් දෙනෙකුට තුනක් දුන්නේ නැහැ හිතෙන විදියට. ඒ අය භික්ෂු මිත්‍රයෝ නෙමෙයි, අසුරු නොකළ යුතු භික්ෂු මිත්‍රයෝ. පාපී වෙස් ගත්ත අය. සමහරු කියනවා බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ කියලා අසුරු නොකළ යුතු අය. සමහරු කියනවා මේ එන්න දැන් මාත් එක්ක වාද කරන්න, විවාද කරන්න එන්න, මම සියල්ල අවබෝධ කරා කියලා. අන්න අසුරු නොකළ යුතු නිහතමානීකමක් තියෙන පැර අවබෝධ කරපුවාම නේද? අභියෝග කරන්නේ නැහැ නේද? අන්න ඒ වගේ. ඉතින් මේ විදිහේ ඇසුරු නොකළ යුතු අය දැනගන්න ඕනේ. නැත්නම් අර පළ ගැටියට වෙච්ච ගිනි දැල්ලට ආසාවෙන් ලං වෙච්චාම පිච්චිලා යනවා වගේ විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනවා මේ පාප මිත්‍ර ඇසුර නිසා. ඔන්න බාලයෝ ඇසුරු බාලයෝ ඇසුරු කරපුවාම ඔක්කොම නැති වෙනවා. කියන්නේ භෝග ව්‍යසනය, භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. මිනිසු ඉඩකඩම් පවකස්තියේ සූදු කෙලින්නේ අන්තිමට. භෝග ව්‍යසනය, ඥාති ව්‍යසනය, ඥාතීන් තරහ වෙනවා නේද? ඔක්කොම වෙනවා. සියලු විනාශ වෙන්න පුළුවන් සියලු දේවල් ජීවිතේ පවා අන්තිමට විනාශ වෙලා යනවා මේ පාප මිත්‍ර ඇසුර නිසා. අසේවනාච බාලානං කිව් ඒකයි. පණ්ඩිතානංච සේවනං කිව් නුවණැත්තෝ ඇසුරු කරන්න ඕනේ. නුවණැත්තෝ ඇසුරු කරේ නැත්නම් ඒ කෙනාට ස්වභාවයෙන්ම නුවණක් නැහනේ. දැන් අපි පෙරුම් පුරපු බෝසත්වරු නම් ඔන්න ස්වභාවයෙන්ම නුවණ තියෙනවා. නැත්නම් නුවණක් නැහැ. එතකොට නුවණක් නැති අයට ඇසුරු කරන්න තියෙන්නේ සත්පුරුෂය. ඇසුරු කරනකොට ඒ කෙනාගේ නුවණ එන්න 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 මෝරලා යනවා. බාලයන්ගේ භයානකකම ගැන ගාථාවක් තියෙනවා. මේ සක්‍ර දෙවියෝ සක්‍ර දෙවියන්ගෙන් වරයක් ඉල්ලුවා අකිත්ති කියන පඬිතුමා. බෝසත් කතාවක තියෙන්නේ. මොකද්ද වරය? බාලන්න පස්සේ අනේ මට බාලයෝ දකින්න නොලැබේවා. දකින්නවත් ලැබෙන්නේ නැපා. දැන් මේ ධර්මයේ සමානාත්මතාවය ගැන උගන්වනවනේ. ඒ කියන්නේ හැමෝම ඇසුරු කරන්න කියලා නෙමෙයි. තමන්ට වැඩිය පහත් කෙනෙක් ඇසුරු කරන්න ඕනේ අනුකම්පාවෙන් විතරයි. සමාන මට්ටමට අරන් ඇසුරු කරන්න හොඳ නැහැ. මේ බෝසතාණන් කියන්නේ බාලන්න පස්සේ න සුනේ නච බාලේන සංවසේ. බාලයෝ නම් මට දකින්නවත් නොලැබේවා. බාල වචන අසන්ටවත් නොලැබේවා. නච බාලේන සංවසේ. ඇසුරු කරන්ට නොලැබේවා. බාලේන අල්ලාප සල්ලාපන්න කරේ නච රෝචේ. බාලේ කල්ලාප සල්ලාප දොඩන්න නොලැබේවා. කරන්නත් නැතිව මට කැමැත්තකදු ඇති නොවේවා. කැමැත්තක්වත් ඇති නොවේවා කියලා තමයි ඉල්ලපු වරය. ඒ තරම් බාලයා අසත්පුරුෂයා විනාශ වෙනවා. ඒකනේ දැන් අපි ඔය පණිවිඩය දන්න නිසා තමයි පුංචි කාලේ ඉඳලා පිනක් කරලා ප්‍රාර්ථනා කරන්නේ. මොකද්ද? නෑ නෑ මොකද්ද? සතං සමාගමෝ හෝතු නේද? මාමේ බාල සමාගමෝ. මා කියන්නේ එපා. බාල සමාගමෝ. බාල ඇසුරක් නොවේවා. සතං සමාගමෝ හෝතු. සත්පුරුෂ ඇසුරම වේවා කියලා නේද? එකම පැතුම බලන්න පරණ ගාථානේ. ඔය දේශනා දෙන ගාථාවක් නෙමෙයි. නමුත් පරණ උගත් උතුමන්
හදපු ගාථා තෙරුවන් වඳිද්දි අන්තිමට කියන්න. මේ පිනෙන් එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. බාල ඇසුර නොබේවා, සත්පුරුස ඇසුරම වේවා, යාව නිබ්බානපත් නිවනට පත් වෙනකම්. ඇයි මොහොතකට හම්බුනොත් ඉවරයි. ඊට එක තව ජාතකයක් තියෙනවා, ආරණ්‍ය ජාතකය. ආරණ්‍ය ජාතකයේ තමන්ගේ පුතා, ඒ තාපසතුමාගේ පුතා මිනිස් වාසයට යන්න හදනවා. යන්න හදනකොට අවවාද කළා, යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්කටං. යම් කෙනෙක්ගේ කයෙන් වචනයෙන් මනසින් වැරැද්දක් නැත්නම් උරසීව පතිට්ඨායතං බජේහි හිතෝ ගතෝ. තමන්ගේ කුසෙන් ඉපදිච්ච දරුවෙක් වගේ, ඒ කියන්නේ තමන්ගේ අම්මා වගේ, දරුවෙක් තමන්ගේ අම්මව ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්න කිව්වා ගෞරවයෙන්. කයෙන් වචනෙන් හිතින් අයහපත කරන්නේ නැත්නම්. හාලිද්දි රාගං කපි චිත්තං පුරිසං රාග විරාගිනං තාදිසං තාත මාසේවි නිම්මනුස්සම්පිච්චේසියා. අවවාද කළා, දරුව ස්ථිර නැති සිතක් තියෙන, චංචල හිත් තියෙන මිනිසුන් ඇසුරු කරන්න එපයි කිව්වා. හරියට නිකං කහසායන් කහපාට ඉක්මනට හේදිලා යනවනේ. ආන් ඒ වගේ ඉක්මනින් වෙනස් වෙන මිනිසුන්ව ඇසුරු කරන්න එපා. දඹදිව මිනිස්සු ඇසුරු කරන්න නැත්නම් කවුරුත් ඇසුරු නොකර ඉන්න කිව්වා. ඒ විදිහේ පාපී අයම නම් ඉන්නේ තනියෙන් ඉන්න කිව්වා. චරංචේ නාදි ගච්ඡේය, ධම්මපදේ තියෙන්නේ චරංචේ නාදි ගච්ඡේය සෙයං සදිසමත්තනෝ. ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න ඕනේ ඉහළ ගුණවත් කෙනෙක්, නැත්නම් අඩුම තරමේ සමාන කෙනෙක්. ඒක චරයන් දල්ලංකායිර, නැත්තන් තනියෙන් ඉන්න කිව වීරියෙන්. නත්ති බාලේ සහායතා, බාල අසත්පුරුස එක්ක නම් ඇසුරු කරන්න එපාක. ඒ තරම් භයානකයි. තවත් ලස්සන ගාථාවත්, නිහීයති පුරිසෝ නිහීන සේවි. තමාට වඩා පහත් වූ ගති පැවතුම් ඇති තැනැත්තෙක් ආශ්‍රය කළොත් ඒකෙනා තීන වෙලා යනවා, ඒකෙනත් නිහීනෙක් වෙලා යනවා. නච හායේත කදාචි තුල්්‍ය සේවි, සමාන ගතිගුණ ඇතියෙකු ඇසුරු කළොත් පිරිහෙන්නේ නැහැ. ඔව්, පහත් කෙනෙක් ඇසුරු කළොත් පිරිහෙනවාමයි. සමාන ගති ඇති කෙනෙක් ඇසුරු කළොත් ඒ ගානටම ඉන්නවා පිරිහෙන්නේ. සෙට්ටම් උපනමං උදේති කිප්පං, තමාට වඩා උසස් ගුණ ඇති කෙනෙක් ඇසුරු කළොත් ඉක්මනින් දියුණු වෙනවා. තස්මාත්තනෝ උත්තරින් භජේතේ, නිසා තමන් නුවණැති ගුණවත් වැඩි ගුණයෙන් වැඩි උතුමෙන්ම ඇසුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එක්තරා දේශනාවකදී. ඒ නිසා පින්වත්නි, මේ බාල ඇසුරේ භයානකකමයි, අසත්පුරුස ඇසුරේ භයානකකමයි, සත්පුරුස ඇසුරේ වාසියයි තේරුම් ගන්න ඕනේ. සත්පුරුෂයා හඳුන ගන්න තියෙන කොහොමද එතකොට? සත්පුරුෂයා සුචින්තිත චින්තීච හෝති, හිතුවොත් හිතන්නේ හොඳ දෙයක්. සුභාසිත බහසි, කතා කරන්නේ සුන්දර වචන. සුක්කත කම්මකාරී, ක්‍රියා කරද්දී සුන්දර ක්‍රියාවන් තමයි සිද්ධ කරන්නේ. අන්න ඒ කෙනාට කියනවා සත්පුරුෂයා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් කියනවානේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයෙම, බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි කිව්වා. නෑ නෑ ආනන්ද, සම්පූර්ණ බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඔය පළවෙනි කරුණ අතහැරීම, දෙවෙනි කරුණ පුරුදු කිරීම තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා කියන කරුණු දෙක මත මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒ කාලේ රහතන් වහන්සේලාට දායක පිරිස හිටියා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට හිටියා 80,000ක් පවුල්. 80,000 දායක පින්වතුන් නිතර ඇසුරු කරා ඒගොල්ලෝ. ඔක්කොම දිව්‍ය ලෝකෙ ගියා. 80,000ක් පවුල්. බලන්න නේද? ඒ පණ්ඩිත ඇසුරේ වටිනාකම. තව රහතන් වහන්සේලා එහෙමයි. තව හිටියා. දැන්
අපේ මහබෝසතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල කියලා රජකුමාරයෙක් කියලා හිටියනේ නේද? බ්‍රාහ්මණ කුමාරේ ජෝතිපාල. ගටීකාර කියන්නේ කුඹල්කරුවේ. එතකොට ගටීකාර කුඹල්කරුවා ඇසුරු කළා ජෝතිපාලව. අන්තිමට ජෝතිපාල තරුණයා රහත්තුන් මේ අන්තිමට පැවිදි වුණා. සීල් ගුණ දම් පුරලා මේ ගෞතම බුද්ධ ශාසනයේ සම්මා සම්බුදු බවට පත් උනේ, පිහිට උනේ අර ගටීකාර කල්යාණ මිත්‍රයාගේ උදව්ව ලැබුණා. ඒ ජීවිතේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න. ඒ නිසා මේ නුවණැත්තන්ගේ පඬිතයන්ගේ ඇසුර කියලා නිම කරන්න බෑ ඒ වාසිය නේද? බුදුරජාණන් වහන්සේට තව දේශනා කරලා තියෙනවා මේ ආශ්‍රයට සුදුසු මිත්‍රයෝ ඉන්නවා. දැන් අපි කලින් ඉගෙන ගත්තනේ පාප මිත්‍රයෝ වර්ග, කල්යාණ මිත්‍ර වර්ගය, ඒ කියන්නේ යහපත් මිත්‍රයෝ. උපකාරෝච යෝ මිත්‍රෝ, යම් මිත්‍රයෙක් උපකාර කරනවද ඒ කෙනාට කියනවා උපකාරක මිත්‍රයා. සිගාලෝවාද සූත්‍රයේ තියෙන්නේ යෝච මිත්‍රෝ සුඛේ දුකේ. තව මිත්‍රයෙක් ඉන්නවා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. අත්තක්ඛායේච යෝ මිත්‍රෝ, ආර්ථය කැමති අත්තක්ඛායේ මිත්‍රයා ඉන්නවා. යෝච මිත්තානුකම්පකෝ, අනුකම්පක මිත්‍රයා ඉන්නවා. අන්න යාළුවා හතර දෙනයි. උපකාරක මිත්‍රයා කියන්නේ උදව්වක් ඕන තැනදී උපකාර කරනවා. දැන් ප්‍රමාද වෙලා පාපයක් කරන්න යද්දි ගලව ගන්නවා. අඩුමතරමේ ප්‍රමාද වෙලා ඉද්දි හරි දැන් බීලා බීලා වැටිලා ඉන්නවා. ඒ හරි තව අනතුරක් වෙන්න කලින් එක්කන් එනවා. ඒ මිත්‍රයා කවුද? උපකාර. එකට වාඩි වෙලා බොන්නේ කවුද? පාප මිත්‍රයා කවුද? අපාය සහාය වෙන්න පුළුවන්. අනුප්පිය බහනි වෙන්න පුළුවන් නේ. ඒ කියන ඕන එකට ඔට්ටුයි. හොඳට හොඳයි. නරක නරක වෙලාවට නරකටත් යාළුයි. හොඳ දේවල් කරන්නත් යාළුයි, නරක දේවල් වලටත් යාළුයි. එක්කෝ අනුප්පිය බානි මිත්‍රෙක්, එක්කෝ අපාය සහායෙක්. උපකාරක මිත්‍ර හැමනේ වරදින් වාලක් ගන්න කටයුතු කරනවා. එතකොට ධනය අවශ්‍යතාවයක් තිබ්බොත් වහා උපකාර කරනවා. සමාන සුඛ දුක්ඛ, මිතුරට සැප ලැබෙනකොට සතුට වෙනවා, දුක ලැබෙනකොට දුක් වෙනවා. තමන්ගේ සැඟවීතු රහස් කියන්නේ තේ යාළුවට. මිත්‍රයාගේ රහසුත් ඔක්කොම වෙන අයට කියන්නේ ආරක්ෂා කරනවා. ඒ මිත්‍ර ලක්ෂණ විපතක් ආවත් අත්තරින්නේ. අන්න ඒ විදිහේ සමාන සුඛ දුක්ඛ මිත්‍ර වෙන අත්තක්කායි. අත්තක්කායේ මිත්‍රයා තමයි තමාගේ දෙලව දියුණුවට මඟ පෙන්වන යහපත් මිත්‍රයා. අර්ථය පෙන්වනවා මෙලව අර්ථයයි පරලව අර්ථයයි. එයාව වරදෙන් වළක ගන්න අවවාද කරලා. දැන් අර උපකාරක මිත්‍රයා එක්කන් එන්න විතරක් පුළුවන් බීපු කෙනා. නමුත් අත්තක්කාය මිත්‍රයා එක්කගෙන ඇවිල්ලා යට අවවාද කරනවා. කල්යාණ මිත්‍රයෝ මුණගස්සනවා. හොඳ වැඩවල යොදවනවා. නොදත් බනදහම් කියලා දෙනවා. ස්වර්ගයට යන්න පාර පෙන්නනවා. අත්තක්කාය මිත්‍රයා. අනිත් කෙනා කවුද? අනුකම්පක මිත්‍රයා. අනුකම්පා කරනවා. මිත්‍රයාට ඔහුගේ හිතවතෙකුට හරි යම් කිසි කෙනෙකුට විපතක් ආවොත් තමන්ට වුණා වගේ කනගාටු වෙලා වහා උදව් කරනවා. මිත්‍රයාගේ අගුණ කියනකොට ඒව වහනවා. අගුණ කියන්න දෙන්නේ නෑ, අනුකම්පා කරනවා. ප්‍රශංසා කරනකොට සතුටු වෙන අනුකම්පා කරන අනුකම්පක මිත්‍රයා. අන්න ඒ වගේ අනුකම්පක මිත්‍රය ඇසුරු කරන්න ඕනේ. පැවිදි කල්යාණ මිත්‍රෝ ඉන්නවා. ඒ අර අපි කියපු පාප මිත්‍රයන්ගේ ලක්ෂණ තියෙන්නේ. ඒවා නැති කල්යාණ මිත්‍රයෝ තමයි ඇසුරු කරන්න ඕනේ. නිදිහීනංව පවත්තාරං යන් පස්සේ වජ්ජ දස්සෙන. නිදානියක් පෙන්වලා දෙනවා වගේ තමන්ගේ වරද පෙන්වලා දෙනවා නම්. නිග්ගහ්‍ය වාදින් මේධාවින් වරදට ගරහනවා නම්. තාදිසං පණ්ඩිතං බජේ, ඒ වගේ නුවණැත්තෝ ඇසුරු කරන්න කිව්වා. තාදිසම් බජමානස් ඒ වගේ නුවණැත්තෝ ඇසුරු කළොත් සෙයෝ හෝති, දියුණුවක් මිසක න පාපියෝ, පිරිහීමක් වෙන්නේ නැහැ. දැක්ක නේද නුවණැත්තෝ ඇසුරු කිරීමේ ආනිසංස. පිදිය යුත්තං පුදනවා කියන්නේ ඕ බුද්ධාදී උතුමන්
පුදන් ඕන දෙමව්පියෝ ගුරුවරු පවුලේ වැඩිහිටියෝ අම්මා තාත්තා ආච්චි සියයට ගෞරව කරන්න ඕනේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පුදන්න ඕනේ. දෙවියන්ට පින් දෙන්න ඕනේ. ඔක්කොම පිදිය යුත්තන් පිදීම. දැන් පිදිය යුත්තන් පුදනවා. දැන් කියනවා දැන් අපිට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය ගෙනාවා දඹදිව තලයෙන්. සංගමිත්තා රහත් වෙන්නේ බෝධීන් වහන්සේ වඩමගෙන ආවා. ධර්මාශෝක රජුගේ පුතයි දුවයි දෙන්නම එව්වා. දැන් පිදිය යුත්ත පුදන්නේ නැහැ. මාන්නෙන් කියනවා ධර්මාශෝක රජුරු මෙහෙන් හොරකම් කරන් ගියාලු. ධර්මය මේ තිබ්බ කලාව ගෙනහිල්ලා එයාගේ වැටියට පෙන්වවලු කියලා මේ හිතට ආපුවානේ. දැන් ඉන්දියාවේ 12 මහා ජනපදත් එක්ක මේ චූටි රටට හැපෙන්න පුළුවන්ද? එහෙම දුර දැන් බුදුරජාණන් වහන්සේ ගව් ගණන් ගියා, ගව් ගණන් වැඩියා, යොදුන් ගණන් වැඩපු විස්තර තියෙන ලංකාවේ කොහෙද නේද? මේ චූටි රටේ. ඉතින් අර මාන්නේ ඇවිල්ලා ඔක්කොම අපේ තමයි කියලා හිතපුවාම ධර්මයේ වැහිලා යනවා. පෙදිය යුත්ත පුදන්නේ නැහැ, අසත්පුරුෂයෙක් වෙනවා. කළගුණ සලකන්නේ නැහැ, අසත්පුරුෂයෙක් වෙනවා. ඔය රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයෝ අතීත බුද්ධ ශාසනවල පිදිය යුතු බුදුරජාණන් වහන්සේලා පුදලා, ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කලින් ජීවිතවල බුදුරජාණන් වහන්සේලාට වනේ තවුස වෙලා එනකොට මල් ආසන පුදලා තියෙනවා. සතියක් මල් කුඩෝසවගෙන ඉඳලා තියෙන. ඒ වගේ පිදිය යුතු උතුමන් පුදලා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම විවරණ ලබාගද්දිම දැන් සුමේද තාපසයා වෙද්දී අර පිදිය යුතු බුදුරජාණන් වහන්සේට මඩගොඩේ හාන්සි වෙලා ඒ දණ්ඩක් වගේ පිට උඩින් වඩින්න කිව්වනේ නේද? අර දහස් ගණන් රහතන් වහන්සේලාට හිටියා උඩින් වඩිනකම් පිදිය යුතු පිදුවා. ඒ අපේ නුවණැත්තන්ගේ ලක්ෂණ. දැන් ඔන්න ගිහි අය අපිට වඳිනවනේ. අපි දැක්කහම නැගිටිනවා භික්ෂුන් වහන්සේලා දැක්කහම නේද? අපිත් එහෙමයි. අපිට වැඩිහිටි සාසල දැක්කහම අපි නැගිටිනවා. දැක්කහම වන්දනා කරනවා. ගිලන්පස පූජා කරනවා. අපි අපේ කුටි අපි පූජා කරනවා නේද? ඒක තමයි සත්පුරුෂය ඇසුරෙන් ලැබෙන්නේ පිදිය යුත්තන් පිදීම. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ පිදුවොත් අග්‍ර විපාක ලැබෙන්නේ. අග්‍ර වූ ශ්‍රාවක සංඝයා පිදුවොත් අග්‍ර විපාක ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවක සංඝයාටයි පූජා කිරීමෙන් පිදීමෙන් රැස්සෙන පින සාමාන්‍ය කෙනෙකුට පිදුවයි කියලා ලැබෙන. සමහරු නම් කියනවනේ දුප්පත් අයට දුන්න නම් හොඳයි, ඔය චෛත්‍ය හදනවට වැඩිය කියලා, විහාර හදනවට වැඩිය හොඳයි, ඉස්පිරිතාලයක් හැදුවා නම් කියලා. නමුත් ඒව දෙක අරවා පින් තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පුදන එක අග්‍රයි, ශ්‍රාවක සංඝයා පුදන එක අග්‍රයි. දැන් සාමාන්‍ය අර එක තැනක තියෙන මොකද්ද කතාවට කියනවා, දීමෙන් හොඳ දීම යදිනට දන් දීම කියලා කියනවා නේද? නමුත් යදිනට දන් දීම නෙමෙයි දීමෙන් හොඳ දීම. දීමෙන් අග්‍රම දීම මොකද්ද? බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට දීමයි හොඳම නේද? එතකොට අග්‍රතම පින් රැස් වෙන්නේ. නමුත් දුගී මගියට දිය යුතුයි බුදුරජාණන් වහන්සේ වදාළ ඒවා අනුකම්පාවෙන් දෙන්නේ, පූජා බුද්ධියෙන් දෙන්නේ මේ පෙදිය යුතු උතුමන්ට. ඒ විදිහට පුදනවා නම් අග්‍ර සැප ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක බුදුගුණ අචින්ත්‍යයි. අචින්ත්‍ය වූ බුදුගුණ ඇති බුදුරජාණන් වහන්සේට යමක් පිදුවොත් ඒකේ විපාක අචින්ත්‍යයි. ඒකයි අර සක්‍ර දෙවියෝ වගේ මට මතක හැටියට වදාළේ, තිට්ඨන්තේ නිබුතේ චාපි සමේ චිත්තේ සමේ පලං. බුදුරජාණන් වහන්සේ වැඩෙද්දී පිරිනිවන් පෑවට පස්සෙත් සමසිත පිහිටුවාගෙන යම පූජා කළොත් සම විපාක ලැබෙනවා. චේතෝ ප්‍රසාද හේතුමි සත්තා ගච්ඡanti සුගති. ඒ චිත්ත ප්‍රසාදය නිසා සත්වෝ සුගතියට යන්නාහ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් දෙවි කෙනෙක් කියනවා. ඒ නිසා අපිට අපි අද ඉගෙන ගත්තේ මේ මංගල සූත්‍ර පළවෙනි උත්තර පිළිතුරු ගාථා රත්නය ඉතාම වටිනවා නේද? බාල ඇසුර නොකිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, ඉතින් ওই ගුණධර්ම තුන දියුණු කරගෙන අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනයේ සියලු යහපත උදා කරගන්නට වාසනාව ලැබේවා සාදු.